Honorable Mujibur Rahman, you have 11 minutes. 11. 11 minutes. Don't wait. You have 11 minutes. Okay, thank you. Garu Sabhapatumani, Visheshayenma Ada Mudal Panath Kipayak Sammatha Karana Me Avasthavedi, Ithama Vedagath Deyak Iye Davase Siddha Una. Eka Thamai 18 Veni Geneva Nuwara Eksat Jatiyinge Manava Himikam Mandale 56 Veni Sasivarya Vivrutha Karamin Manava Himikam Pilibanda Eksat Jatiyinge Mahakomissaris Walker Turk Klopura Manava Himikam Tattaya Pilibandawa Kala Samarambhaka Deshanaya Tula Ape Rata Gana Ohu Sandahan Karanawa. Ohu Kiyanawa Ape Rate Sri Lankawe Sarvaka Arthika Tattaya Vardhanayak Kat Karagena Athat ආර්ථික අර්බුදයේ සමග බැඳුණු පටිතද කර ගැනීමේ පියවර නිසා වඩාත් පීඩාවට පත් වූයේ වඩාත් දුගී සහ ආන්තිකරණය වූ කණ්ඩායමය. 2021 සහ 2023 අතර කාලය තුළ දරිද්‍රතාවයේ අනුපාතයේ 113.1 සිට 125.9 දක්වා දෙගුණයක් වූ අතර ඉදිරි වසර කිහිපය තුළද එසේම පවතුණු ඇති බවට අපේක්ෂා කෙරේ. එතකොට රටේ ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ කියනවා ඉඳගෙන රටේ අපේ රටේ 4/1ක් ඇවිල්ලා දුගියන් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 4/5ක් දුගියන් ජීවත් වෙන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ ආණ්ඩුව කියන සමහර දේවල් යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි ඊළඟට අපි දන්නවා විශේෂයෙන්ම දැන් IMF සංවිධානය ද අවසාන වාරිකේ ලබා දෙනකොට පුවත්පත් සාකච්ඡාවක් කරා. ඒ පුවත්පත් සාකච්ඡාවේ IMF සංවිධානයේ කියනවා ඇත්තටම සහන ලැබිය යුතු අයට සහන ලැබී නැති බව ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ කළමනාකාරීත්වය පිළිබඳව ඒගොල්ලෝ ප්‍රශ්න කරලා තිබෙනවා. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමයි මේ ඇමතිවරුයි නිතර නිතර මාධ්‍යයට අවිල්ල කියනවා IMF එක ඒගොල්ලෝ තමයි පොලීම් නැති කළේ ඒගොල්ලෝ දැන් මේක හෙමින් හෙමින් හදාගෙන එනවා ඒ හින්දා අපිටම නැවත වතාවක් දෙන්න එහෙම නැත්නම් මේ IMF එකත් එක්ක මේ ගනුදෙනුව කරන්න බෑයි කියලා අදහසක් අපි දැක්ක මේ පෞගේ දවස් ටිකේ කියලා. ගරු සභාපතිතුමනි ඒක තමයි ඇත්තටම ලොකුම විහිළුව. මොකද IMF එක කවමදාකවත් මේ ඊයේ පෙරේද කවවත් ඔබ පොදු සාකච්ඡාවලදී කියලා නැහැ මේ ආණ්ඩුව නැත්තම් මේ රට ඉවරයි කියලා එහෙම එකක් කියලා නැහැ. IMF සංවිධානයේ පැහැදිලිව ඒගොල්ලන්ගේ පොදු සාකච්ඡාවේදී ඒගොල්ලෝ කියනවා ඉඳගෙන. මොකද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියනවා මෙම වැඩස ඒගොල්ලෝ කියනවා මෙම වැඩසටහනේ අරමුණ ඉෂ්ට කරගන්නේ කොහොමද කියන වෙනත් අදහස් වලට කන් දෙන්න අපි සූදානම් කියලා කියනවා. ඒ කියන්නේ අලුත් ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුව කියන අලුත් අදහස් එක්ක අපි ඇහුම්කන් දෙන්න ලෑස්ති. ඒ අදහස් යථාර්ථවාදී නම් අපි ක්‍රියාත්මක කරන්නත් ලෑස්ති කියලා IMF සංවිධානයේ ඒ දූත මණ්ඩලයේ ප්‍රධානී පීටර් බුවර් මහත්මයා ඒ පෞත්‍ති සාකච්ඡාවේදී ප්‍රකාශ කරලා තිබෙනවා. ඒතොර අපිට පේනවා දැන් ආණ්ඩුව කියන දේවල් නෙමෙයි මේ IMF එක කියන්නේ. දැන් අපිට පේනවා විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුව උත්සාහ කරනවා Taman මේ වට්ටපු අය මේ ආර්ථිකය විනාශ කරපු අය වැරදි ආර්ථික තීන්දුව අරගෙන මේ රටේ දරිද්‍රතාවය වැඩි කරපු උදවිය. දැන් ඒගොල්ලෝ උත්සාහ කරනවා රටට පෙන්වන්න අපි තමයි මේක මේ ගොඩ නැගුවේ කියලා. එහෙම එකක් නැහැ. ඕගොල්ලෝ ගොඩ නොගප දෙයක් නැහැ. ඕගොල්ලෝ මේ විනාශ කරපු උදවිය. මේක වට්ටපු උදවිය. මේ රටේ දුප්පත්කම ඇති කරපු උදවිය. මේ රටේ වංචා දූෂණ ඇති කරලා සම්පූර්ණයෙන්ම මේ රටේ ආර්ථික ඒ ක්‍රමවේදය අවුල් කරපු උදවිය. දැන් ඒ අවුල් කරපු උදවිය ජනතාවට පෙන්වන්න හදනවා අපි මේක ගොඩනගන්න හදනවායි කියලා. ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ දැන් ජනාධිපතිතුමා අපි දැක්කා ඉඳගෙන විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ටෙක්නිකල් රිපෝට් එක තවම ඒක පාර්ලිමේන්තුවේ සභාගත කළේ ජනාධිපතිතුමා කෝ මාර්තු මාසේ සභාගත කරනවායි කියලා අද වෙනකන් ඒක සභාගත කරේ නැහැ. ඒක එළියට දාන්න නැතුව ඒක තියාගෙන ඉන්නවා. ඊළඟට දැන් ජනාධිපතිතුමා මැතිවරණයක් අතළඟ තිබෙද්දි මැතිවරණය ප්‍රකාශ කරන්න තව දින 32ක් වගේ කාලයක් තිබෙද්දි අපිට පේනවා රුපියල් මිලියන 8850ක් එතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරගන්න අද ඒකට අවශ්‍ය ලියකියලි යෝජනාවල් ගෙනල්ලා තිබෙනවා. මොකද්ද මේ? මේ මැතිවරණයක් අතළඟ තියෙන්නේ මැතිවරණය ප්‍රකාශ කරනවා තව දින 32කින් ජනාධිපතිතුමා කෝටි 8 රුපියල් මිලියන 8750ක්
එයා එයාගේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරගෙන ඒක ඊළඟ මැතිවරණයට පාවිච්චි කරන්න හදනවද කියන සැකය අපිට අද මතුවලා තියෙනවා. මොකද දැන් දින නියම කරන්න මාසයක් තිබෙද්දී මෙච්චර මුදල් අවශ්‍ය වෙන්නේ. ඒ මුදල් වලින් මාසයක් තිබෙද්දී මොකද්ද කරන්න පුළුවන් වැඩපිළිවෙල? මොකද්ද ඒක ප්‍රායෝගිකද? එහෙම ප්‍රායෝගික නැහැ. ඒ හින්දා අපි මැතිවරණ කොමිසම් සභාවෙන් ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිසම් සභාව මේ පිළිබඳව විමර්ශනයක් කරන්න ඕනේ. ජනාධිපතිතුමා මැතිවරණයක් ලං වෙලා තිබෙද්දී රුපියල් මිලියන 8750ක් මා එයාගේ ලේකම් කාර්යාලයට වෙන් කරගත්තේ කුමක් වෙනුවෙන්ද කියන එක මැතිවරණ කොමිසම මේ ගැන පරීක්ෂණයක් පවත්වන එක ඔවුන්ගේ වගකීම කියලා අපි මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ ඊළඟට විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුව පෞගිය කාලේ කිව්වා මේගොල්ලෝ හැදුවා පෞගිය කාලේ අර මිල සූත්‍රයක් හැදුවා, මේගොල්ලෝ කිව්වා සහන දෙනවයි කියලා. නොයිකුක් ආකාරයේ ජනතාවගෙන් බදු දවස ගානේ වැඩි කරගෙන ගිහිල්ලා මේක දරා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අපි දැක්කා ඇවිල්ලා දැන් ගෙවල් කුලියටත් බද්දක් ගහන්න දැන් ආණ්ඩුව ලෑස්ති වෙනවා. දැන් ඒක ජනාධිපතිතුමා ඇවිල්ලා ඊයේ ඒ කතාවත් වෙන පැත්තකට හරවන්න උත්සාහ කළා. නමුත් අපිට කියන්න කැමති 2023 සැප්තැම්බර් මාසේ ඉඳන් මේ වෙනකොට බොරතොල් වල මිල 27%කින් ලෝක වෙළඳපොලේ අඩු වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. නමුත් ආණ්ඩුව අඩු කරේ කීයද? පෙට්‍රල් ලීටරය 102%කින් තමයි ආණ්ඩුවට අඩු කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම තමයි ඩීසල් ලීටරය අඩු කරේ 111%කින් විතරයි. ලෝක වෙළඳපොලේ 127%කින් පෙට්‍රල් බොරතෙල් මිල ගිය සැප්තැම්බරේ ඉඳන් අද වෙනකොට අඩු වෙලා තිබෙනවා. නමුත් ඒකේ වාසිය ජනතාවට තමුන්නාන්සල ලබා දුන්නේ නැහැ. ඒ වාසිය ලබා දෙන්න බැරි ඇයි? මේගොල්ලෝ මිල සූත්‍රය හැදුවයි කිව්වා, මිල සූත්‍රයේ දින 15න් 15ට ක්‍රියාත්මකව කරනවායි කියලා කිව්වා. නමුත් ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. අපිට පේනවා තවම ජනතාව මත ඉතාම අසීමිත බර දාලා තියෙනවා ගරු කතාන සභාපතිතුමනි. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමාට අධ්‍යක්ෂීම් තියෙනවායි කියලා කියනවා. ජනාධිපතිතුමා එතුමාගේ කළමනාකාරීත්වය ගැන තමුන්නාන්සල කතා කරනවා. දැන් එතුමාගේ අමාත්‍යාංශය වෙන හොරකම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ සභාපතිතුමනි. දැන් ජනාධිපතිතුමා ඉස්සලාම යාගේ අමාත්‍යාංශය බේරගන්න එපා. දැන් යාගේ අමාත්‍යාංශය යටතට එන එකක් තමයි ජාතික යාගේ අමාත්‍යාංශයට එන එක තමයි මේ ලොතරැයි මණ්ඩලේ. දැන් මේ ලොතරැයි මණ්ඩලේ සභාපතිතුමා තමයි චමීර අබේවර්ධන. දැන් මේ චමීර අබේවර්ධන දැන් මේ ගිය මාර්තු මාසේ 31 වෙනිදාන් පස්සේ ලොතරැයි මුද්‍රණය කිරීම, ටිකට්පත් මුද්‍රණය කිරීම, ප්‍රවාහණය කිරීමේ ඔක්කොම ඉවරයි. කිසිම ටෙන්ඩර් කැඳවීමක් නැහැ. එතුමාගේ බෝඩ් පේපර් එකක් නැහැ, බෝඩ් එකේ අනුමැතියක් නැහැ, ප්‍රසම්පාදනයක් කරලා නැහැ. රජයේ නීති රීති චක්‍රලේඛන කිසිම දෙයක් එයා පිළිපදින්නේ නැතුව එයා ඇවිල්ලා මේ පෞගේ මාර්තු මාසේ ඉඳන් එයා දීලා තියෙනවා මාස 3කට ඒ සිලෝන් බිස්නස් කියන ආයතනයට, DPJ හෝල්ඩින් කියන ආයතනයට, ප්‍රින්ට් කෙයා කියන ආයතනයට, තව එක ආයතනයක් ගරු සභාපතිතුමනි ඔරකල් ඉන්ටර්නැෂනල් ආයතනයේ ලබා දීලා තිබෙනවා. මේගොල්ලන්ගෙන් කැඳවීම් කරලා තියෙනවා මිල ගණන්. ඒ මිල ගණන් කැඳවීම් කරලා අඩුම මිල ගණන් වලට නෙමෙයි සභාපතිවරයා මේක ලබා දීලා තියෙන්නේ. මේක ලබා දීලා තිබෙනවා වැඩිම මිල ගණන් තිබෙන ආයතන තුන. මම ඒ නම් කියවපු ආයතන තුනටම එතුමා කිසිම ආකාරයේ ප්‍රසම්පාදනයක් නැතුව මේ විශේෂයෙන්ම මේ ටිකට්පත් මුද්‍රණය කිරීම, ප්‍රවාහණය කිරීමට බාර දීලා තිබෙනවා. ඒ බාර දීම තුල ආණ්ඩුව මාස 3කට මිලියන 13ක් වැඩිපුර ගෙවනවා මුදල් අමාත්‍යාංශය. මේ ජනාධිපතිතුමාගේ අර්ථය තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාගේ අධ්‍යක්ෂීම් තියෙනවා නම් එයා කළමනා කරන්න දක්ෂයි නම් ඇයි එයාගේ මේ අමාත්‍යාංශයේ යටතේ තියෙන මේ ලොතරැයි මණ්ඩලයේ වෙන වංචා දූෂණය නවත්තන්න ජනාධිපතිතුමා වැඩ කරන්නේ නැත්තේ? ඇයි එතුමා මේව බලාගෙන ඉන්නේ? ගරු සභාපතිතුමනි, ඒ විතරක් නෙමෙයි, ගිය 2022 අවුරුද්දේ මේ මගේ ළඟ තිබෙන ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එක, මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව තියෙනවා. මේ වාර්තාවේ, ඒ ඔඩිටර් ජෙනරල් වාර්තාවේ ඒගොල්ලෝ කියනවා ඉඳගෙන 2022 අවුරුද්දේ ජාතික ලොතරැයි මණ්ඩලය විශේෂයෙන්ම ලොතරැයි මුද්‍රණය කරලා නැහැ. ඒ මුද්‍රණය නොකිරීම නිසාම ඒ ලොතරැයි මණ්ඩලයට වෙච්ච පාඩුව, ඒ ලොතරැයි මණ්ඩුවට වෙච්ච පාඩුව රුපියල් මිලියන 872ක පාඩුවක් වෙලා තියෙනවා. මේ විගණනාධිපතිතුමාගේ වාර්තාවේ තිබෙනවා. ඒ
ඒ පාඩුව වෙන්නෙම ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන අකාර්ෂමතාවය උඩ. ඒ පාඩුවට සම්බන්ධ ඒක අය කරගන්න කියලා කියනවා ජාතික විගණනාධිපතිතුමාගේ වාර්තාවේ. ඒක අය කරගන්න කියලා කියන්නේ DPJ හෝල්ඩින්ග් කියන සමාගමෙන් අය කරගන්න. එහෙම නැත්නම් මේ සමාගම බ්ලැක්ලිස්ට් කරන්න කියලා ඔඩිටර් ජෙනරල් වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. එහෙම කියලා තිබෙද්දි තමයි අපිට පේනවා එහෙම කියලා තිබෙද්දි අපිට පේනවා මේ වර්තමාන සභාපතිවරයා තමන්ට අවශ්‍ය හිතුමතේට ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාවෙන් එහා ගිහිලා ඒ බ්ලැක්ලිස්ට් කරන්න කියපු කම්පැනි වලටත් ටෙන්ඩර් ප්‍රොසීඩියක්වත් නැතුව මේ ව්‍යාපාර ටික දීලා තියෙනවා. එතකොට ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමා එක පැත්තකින් අපිට කතා කරන අවසන් කරන්නම් අපිට එකතු වෙන්න කියලා කියනවා. එතුමා කියනවා මේක එකතු වෙලා කරමු කියලා. අපි අහනවා ජනාධිපතිතුමාගෙන් ඔබතුමා අපිට එකතු වෙන්න කියලා කියන්නේ මේ හොරකම් වලට දායකත්වය ලබා දෙන්නද? VSF ආයතනය අර ලංකා මොබිටෙල් ආයතනයක අවසන් කරන්න ලංකා මොබිටෙල් ආයතනය කිව්වා එක ඩොලරයකට කරන්නම් කියලා කිව්වා. එක ඩොලරයකට කරන්න පුළුවන් කියන වැඩේ මේ ලංකා මොබිටෙල් එකට නොදී VSF ආයතනයට අපේ ආණ්ඩුවට එන මේ ආණ්ඩුවට එන ආදායමෙන් ඩොලර් 25ක් එක විදේශිකයෙක්ගෙන් අය කරගන්න දුන්නා VSF ආයතනයට. ඒතොර මේ ආණ්ඩුවේ අවසන් කරන්නම් මේ ආණ්ඩුවේ සැලැස්ම අපිට පේනවා එන්න වංචා දූෂණ අවම කරගන්නා වූ කිසිදු වැඩපුළක් තමුන්නාන්සේ නැහැයි කියන එක අපිට පේනවායි කියන එක පෙන්වා දෙන්න කැමති. බොහොම ස්තුතියි. You're watching the Life Traveler Channel.